මං අහන්න හදන කතාව ඔයයි අක්කයි දෙන්නම වේදිකා නාට්‍යයකට ගිහින් තියෙනවා. ඒ වෙලාවේ පුංචි දෝනි පොඩි කාලේ දිගට හරහට අක්කට කෝල් එක ගන්නවා. කරදර විදියටම කෝල් එක ගන්නවා කියනවා දැන් එන්න. අම්මා කියනවා කොහොමද එන්නේ දෝනි මෙතන බෑ මේ ෂෝ එකේ වල්ලා එන්න ඕනි. කට් කරනවා. ආයෙ ගන්නවා. දැන් එන්න. එහෙමනේ තාරුකේ කියන්නකෝ මොකද උනේ කියලා. නෑ අයියේ කොහොමත් වීකෙන්ඩ්ස් වලට අම්මට අතට ෂෝස් තියෙනවා. ඉතින් සෙනසුරාදාත් නෑ ඉරිදාත් නෑ. මේ ඉතින් දැන් සෙනසුරාදා ගිහිල්ලා ආවට පස්සේ රෑට මං කියනවා හෙටත් යනවද? අම්මා කියනවා ඉතින් යන්න ඕනේ නේ කියලා. මම ගියා එපා. යන්න බෑ. හෙට ඉන්න ඕනේ ඔයගොල්ලෝ ගෙදර. නැත්තම් මං නැගිටිනකන් ඉඳලා ඔයගොල්ලෝ යන්න. අම්මා හා කියනවා. හැබැයි ඉරිදා උදේට නැගිටිනකොටත් නැහැ. අක්කා මාමා ආච්චි අම්මා ඒගොල්ලෝ විතරයි ඉන්නේ. අම්මයි තාත්තයි නෑ. ඉතින් කෝල් එකක් ගන්නවා. දවසක්. කැන්ඩි ෂෝ එකක්. කැන්ඩි යනවා අපි. යන ගමන් කුසුම්ට කෝල් එකක් එනවා ඉතින්. හරි හරි අනේ ඉතින් මේ ඕ හරි හරි ඕකේ ඕකේ රියා ඕ. ආයි රින් වෙනවා. ආයි හරි මං කිව්වනේ ඉතින් මේ ආයි නෝ මං ගම මොකද්ද කවුද ඔය මොකද්ද පිස්සුද මොකද්ද නෑ නෑ මේ චූටි දුව නැගිටලා දැන් අඬ අඬ කෑ ගන්නවලු එන්න කියලා. දැන් එන්න. දැන් එන්න. වාහනේ හරවන් එන්න. මේක. ඉඳ ගන්නවා ෆෝන් එක දැන්. හෙලෝ. දන්නවද මේ කතා කරන්නේ කවුද කියලා? මේ තමයි ලංකාවේ ජනප්‍රිය අග්‍රගණ්‍ය දක්ෂ ප්‍රතිභාපූර්ණ රංග ශිල්පියෙක් වන ශ්‍රයන්ත මෙන්ඩිස්. එයා එහෙම තමයි හිතන්නේ. එයා එහෙම තමයි හිතන්නේ කියලා නේද කිව්වා. කිව්වා මම ලොක්කු නෑ කියලා. ඇත්තද? සෝසරේ කියලා කොහොමද කුසුම්ට බඳුන්නා ඔයා වණ එකක් කරගෙන කියලා මගේ යාළුවන්ට මම කියනවා මාර වැඩක් උනා මචං මෙම්ම කිව්වා මෙයා ඒගොල්ලෝ කියන අපිත් තමයි කියාගන්න බැරුවලු හිටියේ. හොඳ හොඳ උත්තරේ තාරකේ වා දීලා තියෙන්නේ. හොඳයි.